තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවේ වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. වර්තමානයේ තියෙන ප්‍රධානතම අභියෝග මොනවද කියලා මං ඇහුවොත්, ඒ වගේම ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට මොන වගේ සාකච්ඡාවක්ද අදාළ පාර්ශවයන් එක්ක තියෙන්නේ කියලා ඇහුවොත් කොහොමද ඔබතුමා ලබා දෙන පිළිතුර? හොඳයි. වැදගත් ප්‍රශ්නයක්. පිහිටි පුද්ගලයන් පොලිසියකට ගියාම, රෝහලට ගියාම, පොදු ස්ථානවලට ගියාම ගැටළු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රධාන ප්‍රශ්න තමයි අධ්‍යාපන ප්‍රශ්නය. ඉස්කෝලවල තියෙන අධ්‍යාපන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ළමයට ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා ඉහළට යනකොට, ඒ ලෙවල් ඕ ලෙවල් දක්වා යනකොට, යුනිවර්සිටිනකොට අධ්‍යාපන ලබන්නේ තාමත් ස්වල්ප ප්‍රමාණයක්. ඒ තමයි ලොකුම අභියෝගේ. මොකද ප්‍රශ්නේ සංඥා භාෂා ප්‍රශ්නේ. නැෂනල් කවුන්සිල් ෆෝර් ඩිසේබල් පර්සන්ස් ලගේ අපිට අපි මේ සම්බන්ධව කතා බහ කරනවා. NSPD ආයතනයේ කතා බහ කරලා තිනවා. ගරු ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ සම්බන්ධව කතා කරලා තිනවා. එimhe සංඥා භාෂා පනත සම්බන්ධව අපි කතා කරලා තිනවා. අපි බලපෑම් කරන රජයට මේ සම්බන්ධව වැඩ කටයුතු කරන්න කියන එක පනත ස්ථිර කරගන්න ඇමතුමා ගොඩක් මේ සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා. ඉතාමත් වැදගත් දෙයක් තමයි සංඥා භාෂා පනත කියන එක. අපි ලොකුම අභියෝගය තමයි අපි මේ ජයග්‍රහණය කරගන්න එක, පනත ජයග්‍රහණය කරගන්න එක.